පසුගිය ආණ්ඩු යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ පිරිස වෙත ලබා දී තිබූ වාහන මේවන විට කොළඹ ස්ථාන කිහිපයක දමා ගොස් තිබෙනවා. ඉතින් විවිධ මිල ගණන් යටතේ මිලදීගෙන ඇති මෙම සුපිරි පැලැන්තියේ වාහන රාජ්‍ය ආයතනවලට සම්බන්ධ නිලධාරීන් භාවිතා කළ බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. යනු කොළඹ පදනම් ආයතනයේ ආසන්නයේ වාහන රැසක් මෙලෙස දමා ගොස් තිබුණා. එමෙන්ම ගාලු මෝදුර ආසන්නයේද වාහන රැසක් දමා ගොස් තිබු අතර ඒවා නිරීක්ෂණය කිරීම සඳහාද පෙරවරුවේ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා එහි පැමිණියා. අපේ රටේ ජනාධිපති ලෙස අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ මේ වාහන මෙතෙන්ට ඇවිල්ලා නවත්තලා තියෙනවා. මෙතෙක්කල් අපේ රටේ මහජන දේපල පාවිච්චි වෙලා තියෙන හැටි තමයි මේ. අනුර දිසානායක ජනාධිපති නොවුණ නම් අදත් මේ වාහන පාරේ දුවන. මහජනතාවගේ තෙල් වලින්, මහජනතාවගේ බදු වලින්, මහජනතාවගේ සල්ලි වලින් මේ වාහන පාරේ දුවන. ඒ නිසා ජනාධිපති කාර්යාලයට අයිති වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තියෙනවා. ඒ වාහන 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරු දහනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අයිති වාහන 250 පිට දුවන. දැන් ඒවා තමයි මේ දුවගෙන ඇවිල්ලා තැන් තැන් වල නැවතිලා. ඒතර මේ වාහන වගකීම් විරහිතව ගෙනත් දාලා තියෙනවා. මේ වගකීම් විරහිතව ගෙනත් දාපු අය වාහන බාර දීපු අයගේ විස්තර අපි දැන් ඉල්ලලා තියෙනවා. ඒ නිසා මේවට අදාළ විධිමත් පරීක්ෂණ පවත්වනවා. ඒ අනුව මේ වාහන ජනතාවට අයිති දේවල් ඒවා ජනතාවට නැවත ලබා දෙන්න අපි ඉදිරියට කටයුතු කරනවා. මෙම වාහන දැක බලා ගැනීමට පැමිණි ජනතාව මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩු කොච්චර තිබ්බත් අපිට මේ වගේ මෙලියට පෙන්නුවේ නැහැ. ඔක්කොම වහකින් තමයි වැඩ කරේ. ඒකෙන් හින්දා අපිට මේ අඳුගුණ කුමාර දිසානායක මහත්තයා මේ කරපු වැඩේට අපි අගෙයි කොට සලකනවා. අපේ තාත්තලා පරම්පරා මේ ඔක්කොම දැනී ඇවිල්ලා තියෙන්නේ. මේව කියන්නේ නැතුව ඇවිල්ලා තියෙන්නේ. දන්නවද ඉතින් පස්සේ